සිත පිරිසිදු කිරීම මෙතෙක් නොකියූ හෙළිදරව්වක්. කිරිටිවීම අතින් කතා කරනකොට නිරන්තරයෙන්ම එන දේවල් වලින් ඉක්මනටම කිලිටි වෙන, ඉක්මනටම අපිරිසිදු වෙන දේ තමයි අපේ හිත. දවසින් දවසට ලබා ගන්නා වූ අත්දැකීම් මත ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන ස්වභාවයන් එක හිතට විවිධාකාර විදිහේ අදහස් ගලාගෙන එනවා, මතුවෙනවා. ඒ මතුවෙන ගලාගෙන එන අදහස් හිතේ තැන්පත් වෙන්නේ ඒ චිත්‍රූප හෝ ඒ අවස්ථාවන් හෝ ඒ පුද්ගලයන් ආශ්‍රය කරගෙනයි. උදාහරණයක් හැටියට එක්තරා කෙනෙක්ව දකිනකොට එක් වෙලාවකදී තරහක් හිතට ආවා නම් ඉන් අනතුරු අපි වැඩ කොච්චරක් කරන්නත් පුළුවන්, නමුත් කාලෙකට පස්සේ හෝ අර පුද්ගලයා නැවතත් හම්බ වෙනවා නම් අර පරණ තරහ සිතුවිල්ල, ඒ තරහ මතකය අපේ ළඟ රැඳී තියේවි. ඒක හින්දා දෛනිකව සිද්ධ වෙන විවිධාකාර ගැටුම් සහ කරදර බාධකයන් එක්ක ජීවත් වෙන ලෝකයාට නිරන්තරයෙන්ම කිලිටි වෙච්ච හිතක්, කිලිටි වෙච්ච චිත්ත සන්තානයක් ඇතුවයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ, ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. මේ වගේ කිලිටි වෙන හිතකට ලෝකයක තියෙන යහපතක් හෝ වටිනාකමක්, වැදගත්කමක් තේරෙනවාට වඩා කිලිටි ස්වභාවයෙන්ම දකින්න එක, කැළල් ස්වභාවයෙන්ම දකින්න එක පුරුද්දක් වෙලා තියෙන්න පුළුවන්. මේ වගේ ස්වභාවයකින් හිත නිදහස් කරගන්නේ කොහොමද? හිත පිරිසිදු කරගන්නේ කොහොමද? මේ වෙනුවෙන් තමයි සතිපට්ඨානෙ අපිට හරි පුදුමාකාර විදිහේ උපක්‍රමයක්, ක්‍රියාවලියක් කියලා දෙන්නේ. භාවනා වීදී අපිට ලැබෙන අත්දැකීම නැවතත් මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒක තමයි සති ඉන්ද්‍රිය, සිහිය පැවතුණු ආකාරය. සිහියේ තියෙන ආකාරය නැත්නම් සිහියේ කියලා කියන මතකයේ තියෙන ආකාරය. අයුර මොකක්ද කියලා ආපස්සට සිහිපත් කරන්න කියලායි කියලා දෙන්නේ. එහෙම වුණහම අපි සවිඥානුවක හෝ අවිඥානුවක හිතේ තැන්පත් කරගත්ත හොඳ වගේම නරක කියන මේ කාරණාවල් අපිට නැවතත් මෙනෙහි කිරීමේ හැකියාව තියෙනවා. හොඳ දෙයක් නම් අපේ හිතේ තැන්පත් කරගත්තේ ඒ හොඳ දේ හැටියටත්, නරක දෙයක් නම් හිතක තැන්පත් කරගත්තේ ඒ නරක දේ හැටියටත්. මේ විදිහට සිහිපත් කළේ නැති වුණොතින් ඒ හොඳ වගේ වටපිටාවකදී නම් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව හොඳ වෙන්න පුළුවන් වගේ අර නරක විදිහේ අත්දැකීම ලැබුව වටපිටාව නැවතත් මුණගැහෙනකොට ඒ කෙනා නරක විදිහට ඒ අත්දැකීමට මුහුණ දෙන්න උත්සාහවන්ත වේවි ස්වාභාවිකවම. මේ කතාව කියන්න හේතු වුණේ පහුගිය දවසක තිබුණු භවනා වැඩසටහනකදී එක්කෙනෙක් කියපු කමඨහන් වார்த்தාවක් තිබුණා. ඇත්තම ඇත්ත කතාවක්. ඒක බොහොම වටිනා කියන හිලිදරව්වක්. දැනට අපි කරන භවනා වැඩසටහනේදී එක්තරා මාතෘකාවක් යටතේ ධර්ම දේශනාවක් කරලා ඒ ආශ්‍රය කරගත්ත භවනාවක් විනාඩි 20ක් 25ක් වගේ කාලයක් තුල කරන්න බලාපොරොත්තු වෙනවා, උත්සාහවන්ත වෙනවා. පහුගිය කාලයකදී එක භවනා වැඩසටහනක් කරනකොට ඒක ඇත්තට ඒ භවනාව කරගෙන යන්න හොඳට හිත තැම්පත් වෙලා ආනාපාන සතිය හොඳට බලාගෙන ඉන්න පුළුවන් අවස්ථාවකට ආවට පස්සේ එයාට බාහිරින් ඇහෙන සද්දයක් හැටියට හාමුදුරුවෝ මේ පැත්තේ ඉඳලා දෙන භාවනා උපදේශය මතක් වෙලා, ඊට පස්සේ ඒ දේ ඇහෙනකොටම මෙයාට අමනාපයක් ඇවිල්ලා. ආපහු ඒ අමනාපය මැඩපවත්වාගෙන භාවනා කරන්න පටන් ගන්න තියෙනවා. නමුත් ආයෙත් අමනාපයම හිතට එන්න පටන් අරගෙන තියෙනවා.
හැබැයි කමඨාන් වාර්තාවේදී මේක කිව්වා. මෙන්න මෙහෙම දෙයක් වුණා හාමුදුරුවනේ කියලා. ඒ කියාපුවකින් ලැබිච්ච ලාභය තමයි නැවතත් වතාවකදී එයා භවනා කරනකොට අනිවාර්යයෙන්ම හාමුදුරු භවනාව ගැන උපදේශයක් දෙන වචනයක් ඇහිවි. හැබැයි ඊට කලින් හිතේ තිබ්බට මේ දෙයට අමනාප වෙන්න ඕන කියලා හිතේ ජනිත වෙච්ච අවිඥානිකව තැන්පත් වෙච්ච අදහසක් තිබ්බට දැන් ඇත්ත කතාව හෙළිදරව් කරලා තියෙන හින්දා නැවත වතාවක් හිතට අමනාප සිතුවිල්ලක් එන්න පුළුවන්. ඒ වුණාට ඒ අමනාප සිතුවිල්ල ඒ තරම් දුරට අරගෙන යන්න බැරි කමක් හමු වේවි. හේතුව තමයි තමන්ගේ సంతානය තුල තිබිච්ච සත්‍ය ස්වභාවය හෙළිදරව් කරපු නිසා, ප්‍රකට කරගත නිසා. නිරන්තරයෙන්ම අපේ හිත කිලිටි වෙන මේ වගේ කාරණාවල් ගොඩක් වෙලාවට අපි අපේ හිත තුළ තැම්පත් කරගෙන ඉන්නවා විනා ඒව එළියට දාන්න යන්නේ නැහැ. ඒව එළියට කියන්න යන්නේ නැහැ. අන්න ඒ දේ හින්දා තමයි, ඒ වගේ කාරණාවල් සිද්ධ වෙන හින්දා තමයි සමාජය තුළ අද වෙනකොට එකිනෙකාව පිළිගන්නේ නැති, විශ්වාස කරන්නේ නැති, හඳුනන්නේ නැති, තේරුම් ගන්නේ නැති භූමියක් වටපිටාවල් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් නිදහස් වෙන්න තියෙන සරලම සහ ලේසිම උපක්‍රමය තමයි විවෘත භාවය ඇති කර ගැනීම. ඇත්ත කතාව කියන්න පුළුවන් උපරිම කාරුණික ස්වභාවයෙන් කියන එක. ජිනං මන්දාම ගෞතමං.